අයිබුවන් මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රජාව දැඩි කම්පාවට කම්පණයට පත් වෙලා තියෙන බව නගරවල හොඳට දන්නවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ නිර්පහැරීම සඳහා ඒ දියත් කළ අරගලයේ එහෙම නැත්නම් විප්ලවය මම ඒකට කියන්නේ සෝෂල් රෙවලූෂන් එක. ඒකේ සම්බන්ධ වෙලා කටයුතු කරපු බොහෝ අය අත්අඩංගුවට ගැනීම ඒ වගේම ගාලු මෝදර ආසන්නයේ මලමිනී ගොඩ දැමීම ගොඩට එීම මුහුදේ මේක දැන් ඔබ දකින්න ලෝකෙ පුරා දැන් මේව ගිහිල්ලා ඉවරයි. ලෝක ප්‍රජාව විශේෂයෙන් එක්සත් ජාතිකයේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිවම ප්‍රකාශ කළේ ලංකාවේ දේශපාලන ක්‍රමවේදය සම්පූර්ණ වෙනස් විය යුතුයි. බලය ජනතාව අතරට පත් කිරීම බොහොම සාමකාමීව සිදු විය යුතුයි. ඒ වෙනුවෙන් තමයි මිලියන ගණනක් ජනතාව එහෙම නැගී සිටලා ගෝඨාභය නිර්පහැරේ. නමුත් ඉන් අනතුරුව දැන් මේ සිදුවන දේවල් ජනතාව අපේක්ෂා කරපු ඒවට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනවා. අද රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා හැටියට පත් වෙලා තියෙන්නේ මම ඔබට කිව්ව මුල්පටම්ම නීති විරෝධීව. ඒකේ දැන් ඔබ දන්නවා ඒ සම්බන්ධවාදිකන්නේ නඩුව තිබුණා. ඒ නඩු තීන්දුව අභියෝග කරලා නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ නඩුව ලබන සඳුදා වෙනකොට එනවා. මොකද නීතියට අපි සියලු දෙනාම ගරුකල යුතුයි. නීතියේ එක එක්කෙනාට අවශ්‍ය විදියට අර්ථ නිරූපණය කිරීම බරපතල අවධානමක් තියෙන දෙයක්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ වෙනකොට නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා ඔබ දැක්ක අය ස්කොටිෂ් ලේඩි කෙනෙක් කාන්තාවගේ ඇයගේ පාස්පෝර්ට් එක අරගෙන තිබුණා ඉමිග්‍රේෂන් එකෙන්. ඒවා වෙන්නේ මෙන්න මේ තත්ත්වය යටද. මොකක්ද රටේ දූෂණය කියන දේ ඉහ වහා ගියාම එවැනි රටකට සිදු විය නොහැකි අපරාධයක් නැත. මේකට වග කියනෝනේ මේ 225 ජනාධිපති පමණක් නෙවෙයි සමස්ත ජනතාවම. ඇයි එහෙම කියන්නේ? අපි දූෂණය කියන අපරාධ වරද රටේ පුරවැසියෝ ගණන් ගන්නේ නැති තත්ත්වයට මේ රට පත් වෙලා තියෙනවා. නැත්නම් මම අරගෙන ඉච්චම මන්ත්‍රීවරු අමාත්‍ය මණ්ඩලයේ ඔය පොහොට්ටුවේ නෙමේ සමුගේ රනිල් වික්‍රමසිංහ ඔක්කොම ටික අධිකරණයට ගෙනිච්ච සම්පූර්ණ සාක්ෂි ඔක්කොම ඇතුළු. නමුත් ජනතාව මම දන්නවා ඒකට දක්වපු උනන්දුව මොකක්ද කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අර ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පෙන්නි අත උඩම බිලියන 3කට වැඩි ගණනක් ඒක ඒ කියන්නේ ඩොලර් 74කට ගත්තා නම් ගෑස් එල්පීජි වංචාව ඩොලර් 6 බිලියන් 6කට ආසන්නයි. අනුමත කරපු ටෙන්ඩර් එක කැන්සල් කළා ඒ කරපු අපරාධයේ ඒක බරපතල නඩුවක චූදිතයක උහු. මේ සම්බන්ධව නඩු දෙකක් තියදී ඔහුට එරෙහිව ජනාධිපති ධුරයට ඔහු පත් කරගත්තා කියන්නේ පාර්ලිමේන්තුව ලංකාවේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ කියන මේ ආයතන සම්පූර්ණ දූෂණයට යටපත් වෙලා ඉවරයි. දෙයියේ තේ නඩුව ගත්තා ඔය ලිටර් ගෑස් කේස් එක. මොකද මේවා නාගරන්දර මේවා මේ විදිහට ඔබට මේ කරුණු ඉදිරිපත් කරමින් මේවට විරුද්ධව ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්නේ රටක නීතියේ ආධිපත්‍ය බිඳ වැටුනම විය සිද්ධ විය නොහැකි අපරාධයක් නෑ. මේ වෙනකොට ආණ්ඩුක්‍රමස්ථාව නිකන් හුදෙක් කඩදාසි කැල්ලක් පමණයි. ඒක සම්පූර්ණයෙන්ම යටපත් කළ දෙන මූලික ආයිතිවාසිකම් රනිල් වික්‍රමසිංහ ඔහුගේ හදිසි නීති ව්‍යවස්ථාවෙන් නීතියේ පැනවීමේ එක බරපතල වැරද්දක්. ඒක ලෝක ප්‍රජාව කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. මොකද මේ රටේ ජනතාව තමයි මේ සිළුම ආයතන වලට ඉහළින් ඉන්නේ. ඒක ව්‍යවස්ථාවේ තුනෙන් කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලය, ජන රජයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ කිසිවෙකුට උදුරාගත නොහැක්කේ. ඒක තමයි දැන් උදුරගන්න තියෙන්නේ. එතකොට ව්‍යවස්ථාව කියන එක හුදෙක් කඩදාසි කැල්ලක් පමණයි. මූලික අයිතිවාසිකම් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන බලය, ජනාධිපති ක්‍රියාත්මක කරන බලය, මේ ඔක්කොම මූලය ආරම්භය
ඇවිල්ලා ජනතාව. ඒක පැහැරගෙන මොහු දැන් උත්සාහ කරන්නේ රජයේ මේ දූෂිත ප්‍රතිපත්තියට එරෙහිව නැගී සිටි ජනතාව මර්ධනය කරන්න. මේක බරපතල වැරැද්දක්. මේක කිසි කෙනෙක් පාට පක්ෂ ඔක්කොම පැත්තකට දාලා පළමුව අපි පෙනී හිටින්න ඕනේ ජනතා පරමාධිපත්‍ය හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට. මේ සියලුම සිද්ධි ඝාතන අත්අඩංගුවට ගැනීම මේ සියලුම දේවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඊළඟට මානව හිමිකම් කොමිසමට ඒ වගේට යුරෝපීය ප්‍රජාවට ඊළඟට යුරෝපයේ ඔබ දන්න එංගලන්තයේ තියෙන කොමන්වෙල්ත් ඔෆ් නේෂන් පොදුරාජ්‍ය මණ්ඩලයට මේ සියලුම ආයතන වලට සියලු සාක්ෂිතත්ව නාගරණය දන් දුන්නා. විශේෂයෙන් ඔබ දන්නවා අර කාන්තාවකගේ බ්‍රිටිෂ් මයිතන් ස්කොටිෂ් කාන්තාවගේ පාස්පෝර්ට් එකක් අරන් තිබුණා. මේ ගෙනියන්නේ තන්නිකර මර්ධනය. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය රටේ ජනතාව තවමත් මේ පක්ෂවලට බෙදලා තියෙන එක. අපි හැමදාම කියන දේ තමයි නිර්පාක්ෂ වෙයව්. රට ගලව ගන්න ඕන නම් ඔක්කොම ගලවලා දාලා පැත්තකට නිර්පාක්ෂික වෙයව්. නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටියු. ජනතාවගේ මූලික ආධිවාසිකම් පමණ පෙරට තබව්. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම ගැන දැනුවත් වෙයව්. මොනවද ඒ කියන්නේ? මොනවාද රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම කියන්නේ? ව්‍යවස්ථාවේ 27 කියනවා නිවාස, ඇඳුම් පැළඳුම්, ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහනය මේ ඔක්කොම රජයේ වගකීම. මේකක්වත් ලංකාවේ වෙනවද? කිසිම දේශපාලන පක්ෂයක් මේව කතා කරනවද? ඒතර ව්‍යවස්ථාව මොකටද? ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා, ඒ සියල්ලම කඩ කරලා රට හිඟමනටපත් කළා, ලෝකේ ගත්ත ණය ගෙවා ගන්න බැරි රටක් බවටපත් කළා. අපි බංකොලොත් රටක් කරපත් කරපු අවස්ථාවේ තමයි රටේ ජනතාව මිලියන ගණකින් නැගී සිටියේ. ඒක ජනතාවගේ වරද්දක් නෙවෙයි. කාටවත් ඒකට දොස් කියන්න බෑ. ලෝක ප්‍රජාව දැන් ලංකාව ශ්‍රී ලංකා රජයට විරුද්ධව අමරිකාවෙත් නඩු දාලා තියෙනවා මේ ණය අය කරගන්න. ඒ වගේම විගණකාධිපතිවරයා කිව්වා මම ඔබට අනන්තවත් කිව්වා 90%කට වැඩි මේ ගත්ත ණය මම හොරකම් කළා කියලා. මේ ඔක්කොටම හේතුව තමයි ශ්‍රී ලංකාව දූෂණයෙන් සම්පූර්ණයෙන්ම යටපත් වුණා. පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ඇතුළු සියලුම ආයතන අද දූෂණයෙන් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ඉවරයි. අපි කරපු වැරද්ද තමයි පුරවැසි හැටියට මේවට ඍජුවම එදා ඉඳලම එක හඳින් නැගී සිටියේ නැහැ. 2009 ඉඳලා මේ ව්‍යාපාරය නාගනද ශ්‍රී ලංකාවේ කලාවබ වෙනුවෙන් මම ඒක දකින ලොකුම අඩුපාඩුව තමයි අපි එක එක්කෙනාට දොස් පවරමින් මේවා ඉවසනවා මිසක් අපි මේකට ඍජුවම නැගී සිටියේ නැහැ. ඒක දැන් සිදු විය යුතු දේ මොකද්ද? හරියටම තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියන එක. දූෂණය කියන දේ මම ඔබට මම පැහැදිලි කරන නැවත වතාවක්. මෙතන එක්සත් ජාතීන්ගේ දූෂණ ප්‍රඥාප්තිය මම ඔබට මේ මුල් උපුටා දක්වන්නේ එහි ප්‍රඥාප්තියෙන්. මේක හොඳට දැනගන්න. Corruption is an insidious plague that has a wide range of corrosive effects in all societies. මේකලි තාම භයානක දෙයක් දූෂණය කියන්නේ. ලෝකේ රටවල් වල සමාජය සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් දෙයක්. It undermines the democracy and the rule of law. දූෂණය හිසේසුවාම නීති ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් යටපත් වෙනවා. It leads to violation of human rights and distort markets. වෙළඳපොළ සම්පූර්ණයෙන්ම කෘත්‍රිම වෙනවා. දැන් බිලියන් ගණනක් මුදල් ගහවන්නේ. රනිල් වික්‍රමසිංහව කිව්වා ට්‍රිලියන් එකක් මම print කරනවා රාජ්‍ය ආදායම නැහැ මට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒතර මොකද වෙන්නේ? It undermines the human rights. ඔබේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. ඔබ දූෂණයට එරෙහිව නැගිටියම ඔබට වෙඩි තියෙන තත්ත්වයකට රටක්පත් වෙනවා. ඒක තමයි වුනේ. ඔබ දැක්කනම් බුක්කන කිසිම හේතුවක් නැතුව පුරවැසියට වෙඩි තිබ්බා. ඒ වගේම ඔබ දැක්ක මේ සිරස මාධ්‍ය වේදිකාවට පහර දීපු හැටි ඒ පොලිස් නිලධාරියා වැඩතහන කරපුවාම වහාම රනිල් වික්‍රමසිංහ වැරදි කරන ඉදිරිමත් කරන්න වහාම ආපෝ කියන්නේ. මේක තමයි රටකට වෙන්න දේ. It erodes the quality of life and allow the organized crimes, terrorism and other threats of to human security to flourish. දූෂණය හිසේසු ප්‍රම වෙන ඊළඟදී තමයි බරපතල අපරාධ. ඊළඟට ත්‍ත්තවාදී සංවිධාන බිහිවීම. ඊවකට
සමාජයේ ජනතාවගේ ඒ කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වේ නගා සිටීමට පුරව ඇති හැකියාව ඒක සම්පූර්ණයෙන් මෝට කරලා දානවා. ඒ කරප්ෂන් නිසා තමයි 71 89 වගේ ඊළඟට 2009 මේ ඔක්කොම කරප්ෂන්. වෙන හේතුවක් නිසා නෙමෙයි පුරව ඇතිව තරුණයෝ නැගිට්ටේ බරපතල ලෙස දූෂණයෙන් වංචාවෙන් රටක් යටපත් වුණා. The evil effects is found in all countries, big or small, rich and poor. But it is in the developing countries that its effects are most destructive. Because loke hama thanama thiyena rata. Adi habai megen barapatala vidiyata dushanayen batakanne dupat ratawala. Posat ratawala wala dushanaye thibbata ewen neethi paddathiyak thiyenawa. Vyavasthawa hadala thiyenne aye hellenna beri wenna. Ahu unoth gedara yanna puluwan. ජීවිතේටම හිර යන්න පුළුවන් ලංකාවේ වෙලා තියෙන දූෂණ ඉහ වහගලා තියෙන නීතියක් නැහැ අධිකරණයේ දනගස්සලා තියෙන්නේ. ඔක හැමදාම ඔබට කියනවා. Corruption hurt the poor disproportionately by diverting funds intended for development. දුප්පත් අය අසරණ අහිංසක අය අනාථ කරනවා දූෂණයෙන් රාජ්‍ය පවත්වාගෙන යාමට සේවා පවත්වාගෙන යාමට ඇති ධනය මංකොල්ල කරනවා. ඒක තමයි කිව්වේ 90%කට වැඩි රාජ්‍ය ණය සියල්ල මංකොල්ල කාලා තියෙනවා. It undermined the government ability to provide basic services. හරියටම බලන්න මේක හොඳට කල්පනා කරලා බලන්න. It undermined and ability government's ability to basic provide basic services. විදුලිය ඊළඟට ගෑස් ඊළඟට තෙල් ආහාර ඉවගට මේ සියලු දේවල් බෙහෙත් මේ ඔක්කොම කරන්න දූෂණයට යටපත් වුණාම රටකට නොහැකි හැකි වෙනවා. And discouraging foreign aid and investment. හරියටම හරිද? අද ලංකාවට මේ මොහොත වෙනකොට කවුරුත් ලෝක බැංකුවත් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය ආධාර මුදල් පැහැදිලිවම කිව්වා අපි කිසිම විදිහකට ලංකාව දිහා බලන්නේ නැහැ. ලංකාවේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගරු කරලා පැහැදිලි වෙනසකට යනකම් අපි බලන්නේ නැහැ. ඒක තමයි කිව්වේ. It undermines discouraging the foreign aids and development කියන්නේ ඒකයි. Corruption is a key element in the economic underperformance. අද ආර්ථික කිසිම වර්ධනයක් නැහැ. අද ඍණාගයක් තියෙන්නේ. අපි හිරවෙච්ච රටක්. ඒකත් ඇවිල්ලා දූෂණයේ මූලික දෙයක්. And major obstacle to poverty alleviation and development. මේක ඇවිල්ලා රටක ආර්ථික සංවර්ධනයට තියෙන ලොකුම බාධාවක් තමයි දූෂණය. මේක තමයි එක්සත් ජාතීන්ගේ දූෂණ ප්‍රඥාප්තිය තමයි මම මේක මේ දැන් මේ රනිල් වික්‍රමසිංහට එරෙහිව තියෙන නඩුවේ මේක සම්පූර්ණයෙන්ම කරප්ෂන් ට්‍රීටි එක මම ඒක නඩුවේ ගොනු කරලා තියෙනවා. අපි දැනගන්න ඕනේ මෙන්න මේ දේ. මොහුන් හිතනවා නම් 225 සහ රනිල් වික්‍රමසිංහ හිතනවා නම් ලෝක ප්‍රජාව මොනවා කිව්වත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ වගේම මූල්‍ය අරමුදල ලෝක බැංකුව මොනවා කිව්වත් අපි මර්ධනය තුලින් මේක ජය ගන්නවා කියලා ඔවුන් කරන්නේ බරපතල අපරාධයක්. මම ඒකයි ඊයේත් කතා කරනකොට කිව්වේ. මේ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවට පොලිස් දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බරපතල වගකීමක් පැවරෙනවා ඍජුව. ඍජුව ජනාධිපති රටේ නීති අධිපත්‍ය බලගැන්වීමට සහ ජනතාවගේ පරමාධිපත්‍යය ගරු කිරීමස අධික සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන්නේ. මේක තමයි ලංකාවේ අද මේ වෙනකොට අර අරගල භූමියට මට ඊය ආපු ලැබි ආරංචියක් 800 ගානක් දැන් අත්අඩංගුවට ගන්න සැලසුම් කරලා තියෙනවා කියලා. මේක අපි කන්ෆර්ම් කරන්න බෑ. නමුත් උතන කෑම ගෙන ආපු අය උදව් කරපු අය ඔක්කොම ලිස්ට් හොයනවා කියලා. මොකද්ද මේ කරන්නේ? මොකද්ද ඒ උනේ? කාගේ වැරදින්ද ඒ උනේ? මේ රටේ ජනතාවද මේ රට විනාශ කළේ? මේ රටේ ජනතාවද ගෑස් විදුලිය එතන ගියාම ඉන්ධන මේ සියල්ල අහිමි කළේ රටට? මේ රටේ ජනතාවද බෙහෙත් ආහාර පාන මේ රටට අහිමි කළේ? මේ රටේ ජනතාව මේ රට හිඟමනටපත් කළා ලෝකේ පිළි නොගන්නා රටක් බවට බුන්වත් රටක් බංකොලොත්තරටපත් කළේ. ඊට හැරෙම නැගී සිටීම ජනතාවගේ පරමාධිකාරී බලයේ වැදගත්ම අංගයක්. ව්‍යස්තාවේ 28 කියන අනේකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීම අනේකයිල ව්‍යවස්ථාවේ පිළිගත් අයිතියක්. මම ඒකයි කිව්වේ රටේ ජනතාවට දොස් කියන්න ඉස්සෙල්ලා ඔබ මේ කතා කරන්නේ විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයට සහ රනිල් වික්‍රමසිංහට දෙපාරක් හිතන්න අපි මොනවද මේ කරන්නේ.
අපි ගන්නා සෑම පියවරකින් අප මේ රට තවත් අනාත්මයට පත් කරනව නොවේද කියන එක ඔබ සිළු දනාම කල්පනා කළ යුතුයි. මම දැක්කේ හර්ෂද සිල්වාගේ ස්ටේට්මන්ට් එක හුකේනම් මෙහෙම ගියොත් මේ රට නැත්තටම නැති වෙලා යනවා කියලා. අපිට කවුරුත් ආධාර කරන්නේ නැහැ. තමයි ඉස්සරහට තවත් රට අමාරු වෙයි. වහාම මොහු කළ යුතු දේ තමයි ජනතාවට සහතිකයක් දෙන්න ඕනේ වහාම පාර්ලිමේන්තුව ඉස්සරහට ආරනවා කියලා. පාර්ලිමේන්තුව සකමැත්තෙන් විතර ආ යුතුයි. අතේ ජනතාවට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපරාධකාරයෝ මරන්න කිසිම මනාවක් නැහැ. කළ යුතු දේ තමයි වහාම පාර්ලිමේන්තුව විසුව හැරලෙතන් රට නැවත ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව මැතිවරණයට යා යුතුයි. ඒ වගේම ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ උන් ඉන් පසුව හෝ පෙර අනිවාර්යයෙන්ම ඔහු ධූරයෙන් ඉවත් විය යුතුයි. මොකද ඔහු ඒ තරම් බරපතල දූෂණ අපරාධ රැසක චූදිතෙක්. ඔබ දන්න හසු 2019 ඔහු කරපු වැරදි. ඒ වගේම මම ඔබට කිව්වා දැන් ලිට්‍රෝ ගෑස් සමාගමේ තියෙන බිලියන දැන් ලෝක බැංකුව මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. දැන් නැවත අලුතෙන් ටෙන්ඩර් කරන්න ඔහුට නියෝග කළා. ඒක පස්සේ තමයි ඔය කවුද මුදිත පීරිස් දැන් ඇවිල්ලා කියන්නේ ගෑස් මිල අඩු වෙනවා කියලා. පොඩක් කල්පනා කරලා බලන්න. මේ නාගන්ද මේ තනියම මේව කරන්නේ හරිද? පිරිසක් ළඟට එන්න බය මේ තියෙන ක්‍රමවේදවල තියෙන බිය නිසා. නමුත් මේක කවුරු හරි කළ යුතුයි. මම මේ කරනකොට නාගන්දට දිග්ගට හරහට මඩ ගහනවා කිසිම පදනමක් නැතුව. ඒ කියන්නේ මම වෙනම වැඩසටහනක්. ඒ කියන්නේ පහුගිය ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. මේ තියෙන්නේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. නාම යෝජනා නාගන්දක පැහැරගත්ත දිනේ එදා මෙතිවරණ කොමිසමේ සභාපති මේක ඔබට පෙන්නුවා. හරි? එදා කොහොමද නාගන්දගේ නාම යෝජනාව පැහැරගෙන ගෝඨාභයව ආරක්ෂා කළේ කියන එක එදා මම කිව්වා. එතනම් මේ මඩ ගහන අයට දැන ගැනීමටත් ඒ වගේම ඒ ගැන ඔබට මම දන්න 140,000ක් පමණ ඉන්නවා මේ 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 වැඩසටහන් බලන අය. ඔබ සියලු දෙනාගේ දැන ගැනීමට මම සම්පූර්ණයෙන්ම මේක අද හවස කතා කරනවා. ඔබට තියෙන වගකීමක් මේ අවස්ථාවේදී මේ කිසිදු පදනමක් නැතුව කිසිදු කිසිම මේ ගන්නතු ගහන මඩ ගහන අයට මේක අවලාද ඊළඟට අපහාස කරන අයට පැහැදිලි පිළිතුරක් දෙන්න. ඒ කිසි දෙයකින් නාගානන්ද එක අංශු මාත්‍රයකට හොල්ලන්න බෑ. ඒක තමයි නාගානන්ද පිළිගන්න දහම. අකම්පිත බව ලැබෙන්නේ සත්පුරුෂින්ට පමණයි කියන්නේ අන්න ඒකයි. අපි නැවත අද හවස ඒ සම්බන්ධයෙන් කතා කරන්න හමු වෙමු. බොහොම ස්තුතියි ඔබට.